එක අරමුණකින් මේ මිහිතලයේ රටම එකට එක් වනාද දිනයේ සිවුසිය දහසින් හදවත් බැඳුනා එක්ම ඉදිරියට යන මඟ හැදුනා ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීමේ ජනරැලියක් අම්පාර නගරයේදී පැවැත්තුණා. මේ සඳහා මැතිඅමැතිවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. ඉදාදර මිත්තවරුනි, හැම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයක්ම කේන්ද්‍ර කර ගනිමින් නවීන තාක්ෂණ විද්‍යාලයක් ආරම්භ කරනවා. ඒ වැඩපිළිවෙල තුළ අම්පාර දිස්ත්‍රික්කයට නවීන තාක්ෂණ විද්‍යාල 20ක්ම ලැබෙනවා. නවීන තාක්ෂණ විද්‍යාල 20ත් සමග තොරතුරු තාක්ෂණ උද්‍යාන 20කුත් ආරම්භ කරනවා. යවුන් පරපුරට අර ප්‍රාලේ කොට්ටාස මට්ටමින් තිබෙන තොරතුරු තාක්ෂණ උද්‍යානයේ තමන්ගේ ඩිජිටල් ව්‍යාපෘතිය ආරම්භ කරන්නට ඉඩමක් ලබා දෙනවා. මූලික ප්‍රාග්ධන මුදලුත් රජයේ අනුග්‍රහයෙන් ලබා දීලා ඔය හැමෝම කතා කරන ඩිජිටල් විප්ලවය අපි අම්පාර දිස්ත්‍රික්කයේ හැම කොට්ටාසයකටම රැගෙන එනවායි කියලා මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. අපේ රණවිරු ප්‍රජාවට කියන්න කැමතියි, අර එදා කාලේ වගේ රණවිරුව ලව්වලා මන්දිරේ මහා ප්‍රභූවරුන්ගේ සුනකයෝ නාවපු කාලය ඉවරයි. එය එසේ කරන්නේ නැත. රණවිරුව ලව්වලා කුණුබක්කි සුද්ධ කරපු කාලය ඉවරයි. එසේ කරන්නේ නැත. රණවිරුව ලව්වලා පාරවල් සුද්ධ කරපු කාලය ඉවරයි. එසේ කරන්නේ නැත. රජ කුමාරවරුන්ට රේස්කාර් පදින්නට බෞද්ධාගමේ මුදුන්මල් කඩවන දළදා හාමුදුරුවෝ ඉදිරිපිට, මගේ පියාණන් නිදි කරපු රන්වියන ඉදිරිපිට කිසිම දවසක වැලිකොට්ට ගහලා පිටරටින් නළගනාමියන් ගෙන්නලා සැලකෙලි පවත්තලා මේ සජිත් ප්‍රේමදාසගේ රජය, අපේ රජය රේස්කාර් පදින්නේ නැත. මේ අතර ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීමේ තවත් රැලියක් යාපනයේ නගරයේදී පැවැත්තුණා. දෙමළ ජාතික සන්ධානයේ නායකයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ජන සමාජයේ පොඩිම තැනේ ඉඳලා ඉහළම තැන දක්වා අපි විශාල ශක්තියක් ලබා දෙන්න කටයුතු කරනවා. සුළු හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකින්ට, කර්මාන්තකරුවන්ට, ස්වයං රැකියා කරන අයට, කාන්තා මූලික පවුල්වලට යුද්ධය නිසා තමන්ගේ ශරීරයේ යම් යම් ප්‍රශ්න නිසා විශේෂ හැකියාවන් හැටියට නිර්මාණය වුණු ඒ සියලුම දෙනාට අපි අනිවාර්යෙන්ම රජයේ මැදිහත් වීම තුළ ශක්තිය ලබා දෙනවා පමණක් නෙවෙයි, උතුරු පළාතට වෙනමම, නැගෙනහිර පළාතට වෙනමම ජාත්‍යන්තර ආධාරක සමුළු දෙකක් රැගෙන ඇවිල්ලා යුද්ධෙන් පස්සේ මේ ප්‍රදේශයේ තිබෙන්නට තිබුණු ඒ ආධාරක සමුළුව සජිත් ප්‍රේමදාස පවත්වලා අනිවාර්යෙන්ම උතුරු පළාතයි නැගෙනහිර පළාතයි යුද්ධෙන් විපතට පත්වුණු මේ පළාත් දෙකම ඉහළටම සංවර්ධනයෙන් ගෙනෙන්නට මං කටයුතු කරනවා කියලා පැහැදිලිව ප්‍රකාශ කරන්න කැමතියි. මේ රටේ සියලුම දෙනාටම එක සමානව සලකන එක නීතියක් යටතේ හැමෝටම සමානාත්මතාවය ඇති කළා. මේ රටේ ඔබ අප සියලුම දෙනා සිංහල, තමිල, මුස්ලිම්, බර්ගර් තමන්ගේ ජාතිය, ආගම, කුමක්කුවත්, කුලය, ගෝත්‍රයේ තරාතිරම කුමක්කුවත් එක රටක එක ජන කොට්ටාසයක් හැටියට අපේ රට තුළ එක්සිත්ව, එක්සත්ව, ඒකීය ශ්‍රී ලංකාව තුළ අපි මේ රට ශක්තිමත් කරන්නට කැපවෙනවා කියලා මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. ගල්කිස්ස ප්‍රදේශයේදීද ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීමේ රැලියක් පැවැත්තුණා. ජන සමාජය තුළ ප්‍රචණ්ඩත්වයේ ඉඩක් නැහැ. මිනීමැරුම්, මංකොල්ලකෑම්, කප්පන් කල්ලි, කුඩු වෙළනා, ළමා අපචාර, ස්ත්‍රී දූෂණ, මේ සාපරාධී ක්‍රියාවන් කරන සියලුම දෙනාට නීතිය හමුවට ගෙනවිල්ලා දැඩි දඬුවම් ලබා දෙනවා කියන එක මම පැහැදිලිව කියන්න කැමතියි. ඉරගෙවල් වලින් මිනිස්සුන් එළියට දාන්නට සජිත් ප්‍රේමදාස කාත් එක්කවත් ඩීල් දාන්නේ නැහැ. මගේ ළඟ ඩීල් දේශපාලනේ නැහැ. රට තුල නීතිය එක හා සමානව උස් පහත් බෙහෙදකින් තොරව හැමෝටම අපි ක්‍රියාත්මක කරනවා කියන එක මේ අවස්ථාවේ මම ප්‍රකාශ කරනවා. පාලකයන්ට තියෙන වරදාන වරප්‍රසාද සියල්ලක්ම පාහේ අපි ඉවත් කරලා ඒ ඉතිරි වෙන බදු ගෙවන්නන්ගේ සල්ලි පොදු ජනතාවගේ සුභසිද්ධිය උදෙසා අපි ආයෝජනය කරනවා.
මං ඇමතිවරයෙක් හැටියට වැටුප් දීවන රජයේ වාහන නිල නිවාස තෙල් සියල්ලක්ම ප්‍රතික්ෂේප කරපු ඇමතිවරයෙක්. ඒ ප්‍රතිපත්තියම රටේ ජනාධිපතිවරයා හැටියට මං ඉදිරියට ගෙනියනවා.